උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබ මේ සම්බන්ධව සිටින්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත දින 115කට පසුව පාසල් විවෘත වෙයි ගුරු සිසු පැමිණීමත් යහපත් මට්ටමක සියලු විශ්වවිද්‍යාල අද සිට විවෘත කිරීමටත් අවසර COVID-19 පිළිබඳව නවතම අනාවරණයක් වෛරසය වාතයෙන් පැතිර යන බවට පරීක්ෂකින් සොයාගනි ලොවටම යලි අනතුරු හැඟවීමක් වැරදි පාරේ ගොස් ජීවිතයක් අහිමි කළ කුසල් අධිකරණයට සිරකොත වගකීම අතහැර තමන් සමග එක්වන ලෙසට එජාප පාක්ෂිකීන්ට අගමැතිගෙන් ඇරයුම් රටේ ස්ථාවරත්වයේ පිළිබඳ ගැටලු රැසක් මතුවලා සජිත් කියයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් දින 115කට පසුව අද යළි ආරම්භ කෙරුණා. ඒ අනුව අද දිනේදී අධ්‍යයන කටයුතු ආරම්භ වූයේ 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා වන අතර පාසල් වලට ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීමේ යහපත් තත්ත්වයක් දක්න ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. नव कोरोना वायरस व्याप्ति हेतु वसादेमनु रजे पासल वल अध्ययन कटेतु अद आरंभ वना एनव सिसुन पासल वेत केंदवन पलमु अधेरवन मेम अधेरेदी अध्ययन कटेतु आरंभ केरुने पहा एकुलह सह दहतुन श्रेणी वल सिसुन संदहाय සංශෝධිත කාලසටහන් යටතේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ. ඒ අනුව 13 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වාත් පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වාත් පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙනවා. දැන් ගොඩක් කාලයකට පස්සේ ඉස්කෝලේ යන්නේ සතුටේද? ඈ ගොඩක්. කොහොමද මගේ හරිච්ච දේවල් එහෙම කරගන්නේ? ඉස්කෝලේ ටීචර් කියලා දෙනකොට අහන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පිරිපු මහතාද අද පාසල් ආරම්භය පිළිබඳ සොයා බැලීම සඳහා මාතර ප්‍රදේශයේ පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පස්සේ අපේ දූල පුතාලා ඉස්කෝලේට ආපු දවස අනිත් පාසල් වලත් ඒ කටයුතු සියල්ල මැනවින් සංවිධානය කළ තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලංකාවේ විවිධ පාසල් වලට යනවා කණ්ඩායම් 200ක් අද විවිධ පාසල් වලට ගිහින් මේ නිරීක්ෂණ කටයුතු කරනවා කිසිදු පාසලකින් මේ දක්වා දරුවන්ට අහිතකර පරිසරයක් තියෙනවා එහෙම නැත්නම් මාර්ග උපදේශ වල යම් උල්ලංඝනය කිරීම තියෙනවා කියලා කිසිම තැනක වාර්තා වෙලා නැහැ මෙතනින්දගෙන රටට කියන්න පුළුවන් හැම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ටම ඔබේ දරුවෝ පාසල තුල සුරක්ෂිතයි ඒ වගේම මම දරුවන්ගෙන් ඇහුවා දූලගෙන් පුතාලගෙන් ඇහුවා උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් හැබැයි අවම වශයෙන් සති 3ක කාලයක් හරි අපිට ඕන කියලා කියන එක තමයි බහුතරයක් දූලගේ පුතාලගේ මතය සැප්තැම්බර් 7 වෙනිදා දක්වා විභාගය කල් දැම්මා හැබැයි අපි නැවත පාසල් පටන් ගත්තෙන් පස්සේ විදුහල්පති වරුන්ගෙන් අහලා ගුරු වරුන්ගෙන් අහලා දරුවන්ගෙන් අහලා ඒ අවශ්‍ය තීන්දුව ගන්නවා කියලා දෙවිනපුරා පාසල්වල 5 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ආරම්භ වුණේ මේ ආකාරයෙන් Thank you.
විවේක කාලයක් දෙන විවේක කාලය අතුලතදී රංචු ගැහෙන්නේ නැතුව තමන්ගේ කාර්යයන් කරන කෑම කාලා මේ අවශ්‍ය කටයුතු කරගෙන නැවත පන්තියට ඇවිල්ලා අපි ආරක්ෂාව ගැන කල්පනා කරමින් පන්තියේ වාඩි වෙන්න ඕන මෙතර එළඹෙන ජූලි මාස 20වනදා සිට 12 සහ 10 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් එම අධිරේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 3 4 6 7 8 සහ 9 යන ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ ජූලි මාස 27 වන දිනයි. පාසල් යළි විවෘත කිරීමේ අවසන් අධිරේ යටතේ 1 සහ 2 ශ්‍රේණිවල සිසුන් සඳහා එළඹෙන අගෝස්තු මාස 10 වෙනිදා පාසල් ආරම්භ වනු ඇත. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු ඒ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතයින් අතරින් පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 1903ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉතියෝපියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 232 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද අලුයම මෙරටට පැමිණියා. මොවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයාට සිදු කරන ලද PCR පරීක්ෂණ පහක ප්‍රතිඵල මගින් ඔහුට කොරෝනා වෛරසය ආසාදිනී වී නොමැති බවට ඊයේ දින තහවුරු වුණා. ඒ හේතුවෙන් ඔහු රෝහලින් පිටත් කර යවා කඳුකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබූ පුද්ගලයන් 154 දෙනාද නැවත සිය නිවස් වෙතට පිටත් කර යැවීමට ඊයේ පසුරුවේ සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. එමෙන්ම ඊයේ දිනේදී නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට समस्त आसादिते संख्या 2076ක් දක්වා ඉහළ ගියා. මෙලෙස සොයාගත් ආසාදිතයින් දෙදෙනා බහරේන් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානික රඳවා සිටි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 162 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ පුත්කලින්ගේ සංඛ්‍යාව 1903ක්. ලොව පුරා තවමත් දරුණු ලෙස පැතිර යමින් පවතින COVID-19 වෛරසය පිළිබඳව නවතම අනාවරණයක් විද්‍යාඥයන් විසින් සිදු කර තිබෙනවා. විදේශ මාධ්‍ය අද වාර්තා කර තිබුණේ දීර්ඝව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස COVID-19 වෛරසය වාතය තුලින් පැතිර යන බවයි. ලොව පුරා කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ රුසියාව අභිබවා ඉන්දියාව තෙවන ස්ථානයට පත් වී තිබෙනවා. මෙවැනි විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 698134ක් වාර්තා වන අතර මියගිය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19711 ඉක්මවා ගොස් තිබෙනවා. ගෙවුණු පැය 24ක කාලය තුළ අසල්වාසී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 24000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙලෙස කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාම හමුවේ අද දිනේ සිට යලි විවෘත කිරීමට නියමිතව තිබූ ලෝක ප්‍රකට ටච් මහල සංචාරකින් සඳහා විවෘත කිරීම කල් දැමීමට එරට ප්‍රාන්ත රජයේ තීරණය කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය වාතය මගින් සම්ප්‍රේක්ෂණය විය හැකි බවට තහවුරු කළ හැකි සාධක රසක් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අනුව වාතාශ්‍රය මගින් අදාළ වෛරසය ආසාදිත පොකුරු බිහි කිරීමේ අවධානමක් පවතින අතර මෙලෙස වාතාශ්‍රය පවතින වෛරස අංශු විනාශ කිරීමට පාර චම්බුල කිරණවලට හැකියාව පවතින බවද අදාළ පරීක්ෂණ තුලින් අනාවරණය කර ගැනීමට මෙම විද්‍යාඥයින් පිරිස සමත් වී තිබෙනවා. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන ගියද වෛරසය ආසාදිනී වීම වැළැක්වීමට ජනකීර්ණ ප්‍රදේශවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගත් තීරණය වඩාත් ඵලදායී වනු ඇති බවද අදාළ විද්‍යාඥයින් පිරිස ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබෙනවා.
මෙලෙස වාතාශ්‍රය මගින් කොවිඩ් වෛරසය පැතිරියා හැකි බවට තහවුරු වීමත් සමග ලොවපුරා ආපන ශාලා කාර්යාල වෙළඳපළ මෙන්ම පාසල් සතු නිවාස ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමේදී ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බවද එම විද්‍යාඥයින් පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. රටවල් 32ක විද්‍යාඥයින් 239 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම පරීක්ෂණ මගින් පෙන්වා දුන්නේ වාතාශ්‍රය මගින් කොවිඩ් වෛරසය පැතිර නොයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වහම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි. මෙවන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1 කෝටි 15 ලක්ෂ 9830 දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 5 ලක්ෂ 36728 ඉක්මවා ගොස් තිබෙනවා. මාර්ක රියනතුරක් සිදු කර පොලිස් අත්අඩංගුවේ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද පෙරවරුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට ඉදිරිපත් කළ කුසල් මෙන්ඩිස් ශරීර අප දෙකක් මත මුදා හැර ඇති අතර ප්‍රීතු බලපත්‍රයේ తాවකාලිකව අත්හිටවනු ලැබුවා. ඒ අනුව පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කළේ නඩුව යළි සැප්තැම්බර් මාස 9 වෙනිදා කැඳවීමටයි. මෙහිදී කුසල් මෙන්ඩිස් පොරොන්දු වූයේ මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකයන්ට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබා දීමටයි. මාර්ක රියනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. රියනතුර සිදු වූ අවස්ථාවේදී ඔහු බීමතින් සිටියද නැත්යන්ද සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඊයේ දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණා. කුසල් මෙන්ඩිස්ගේ මෝටර රථයේ ගැටී ජීවිතක්ෂරපත් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊ පසුරුවේ පානදුර මූලික රෝහලේදී සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් ජීවිතක්ෂරපත් වුණේ පානදුර ගොරකපුල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලෙක්. මෙම රියනතුර සිදු වන අවස්ථාවේදී එම මෝටර රථයේ ක්‍රිකට් ක්‍රීඩක අවිෂ්ක ප්‍රනාන්දුද සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුව මෙදිරිගිරිය වටදාගේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුව වටදාගේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එහිදී රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. සිරිකොත වගකීම අතහැර තමන් සමග එක්වන ලෙසට එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටියා. ඒ සූර්යවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂය අයිමත් දෙකටම ගැඩුවා. එකතු වීමක් නැහැ. කවුරු හරි හිතනවා නම් මේක දෙකේ කවුවේ කියලා. මම හිතන්නේ දැන් සටන තියෙන්නේ අපිව පරද්දන්න නෙවෙයි. අපිව දිනන විත්‍ය දන්නවා. අපේ පක්ෂයේ වෙනමුණ දිනන විත්‍ය දන්නවා. හැබැයි එයාලට ඕන දැන් එයාලා සටන් කරන්නේ මේ සිරිකොත අල්ලන්න. රනිල් අල්ලයිද ප්‍රේමදාස අල්ලයිද දෙන්න තරම් කරන්නේ මේ දෙක. එකෙනෙක් එක රැක ගන්න හදනවා රනිල්. මෙයා එක අල්ල ගන්න හදනවා. මේ දෙකේ සටනට මෙහි රටේ මුළු රටක්ම අපි සිරිකොත අල්ල ගන්න අපි ඡන්දෙ දෙන්න ඕන. මහ විහිළුවක් නේ. දැන් ඉල්ලන්නේ ඡන්දෙ ආණ්ඩු කරන්නේ නෙමෙයි. අපිට දෙන්න සිරිකොත අල්ලන්න. මම දැක්ක කොයිද කවුද එක්කෙනෙක් කියලා දිනවා. මේ සටන අපි දාව ගන්න ඇයි මේ රටේ ජනතා? මේ ජනතාවට එකින්ද කියන්නේ මේ සිරිකොත සටන අයේ නායකයෝ බේරගනි. කරුණාකරලා අපිත් එක්ක අත් බැල්ලා ඉඳගෙන මේ රට සංවර්ධනය කරන්න. උතුර වේවා, දකුණ වේවා, නැගෙනහිර වේවා, බටහිර වේවා, කඳ උඩ රට වේවා මුළු රටක් වශයෙන් සංවර්ධනය කරන්න වැඩපිළිවෙලට යන්න අපිටත් අපිටත් එක්ක හුවෙන්නේ කියන ඉල්ලීම තමයි අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට විශේෂයෙන් කියන්නේ. අමාරු අපිට ඇවිල්ලා කියනවා සර් මු UMP කාර්ය ගන්න එපා සර් කියලා. ඒ මිනිහගේ ඡන්දේ ගන්න එපා දැන් එනවනම්. ඒකින්ද ඔබ තේ වුණ අපිට දිනා ගන්න කටයුතු කරන්න. අම්බන්තොට දිස්ත්‍රික්කේ තමයි අපේ ගම. ජීවත් වෙන හා අපි මිහිඳන් කරන රට. ඒවනම් අපි ඒකට ආදරේ. කොයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ රට රැක ගැනීම මුළු රටම ගොඩ නැගීම අපේ වගකීම. කෘෂිකාර්මික ප්‍රශ්න, ජලය නැති ප්‍රශ්න. මේ ප්‍රශ්න අපි ඔක්කොටම පුරණ නැගලක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒවත් පිළිබඳ අවබෝධයක් කරගෙන තමයි
රටක් දියුණු කරන්න හදන්නේ. රටේ ස්ථාවරය පිළිබඳව මේ වන විට ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බතරමුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් වර්තමානයේ අපේ රට ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටිනවා. ප්‍රධානම ප්‍රශ්න හැටියට ගත්තොත් අපේ රටේ ජන සමාජයේ ආර්ථික සමාජීය දේශපාලනික ව්‍යාකූලත්වය අද නිර්මාණය වෙලා තිබෙනවා. රට යන අත බොහොම අපහැදිලි. රටේ ස්ථාවරය පිළිබඳව ප්‍රශ්න රැසක් තිබෙනවා. ඔබතුමාලා දැනගන්නට ඕන මෙතෙක් කල අපේ රට හැඳින්වුවේ මැදි ආදායම් රටක් හැටියට. මිඩල් ඉන්කම් කන්ට්‍රි එකක්. මීට දින කිහිපයකට පෙර අපේ රටේ තත්ත්වය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේදී තවත් පහළට වැටෙනවා. එහෙනම් අපිට කියන්නේ අඩු මැදි ආදායම් රටක්. ඒ වගේ රටේ ස්ථාවරයේ පහළ වැටීමක් සිදු වෙනකොට ජාත්‍යන්තරයෙන්ම අපිව සංසන්දනය කරනවා ඇල්ජීරියාව සුඩානය වගේ රටවල් සමග. ඒ වගේම මූල්‍ය ශ්‍රේණිගත කිරීමට එක බලපාන. මූල්‍ය ශ්‍රේණිගත කරනවා කියන්නේ ඒ ශ්‍රේණිගත කිරීම තුළ තමයි ණය ලබා ගැනීමට සුදුසු රටක්ද නුසුදුසු රටක්ද කියන එක තියෙනවා. ඒ රේටින් වර්ගීකරණයේදී අපි පහල කරනවා අන්න එතකොට ජාත්‍යන්තර මූල්‍ය ආයතන පැකිලීමක් දක්වනවා අපේ රටේ මූල්‍ය ශක්තිය ලබා ගන්න. ඒ වගේම අද ජන සමාජයේ තුළ බරපතල ව්‍යාපෘතියක් තියෙනවා. අද මිනිස්සුන්ට අතේ සල්ලි නැහැ. ආර්ථිකය ක්‍රියා විරහිත වෙනවා. මහමැතිවරණයේ සහ රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ සෝලිය දේශපාලන වැඩසටහනේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. පක්ෂ බේදකින් තොරව රටේ ආරක්ෂාව සඳහා නීතිගරුක සමාජයක් සඳහා අපි පෙළ ගැසෙන්න ඕනේ. ඒක නොකරන තාක්කල් මේ රටට ආයෝජකයෙ ඉන්නේ නැහැ. මේ රටට එක විදියට බදු ප්‍රතිපත්තියක් ගෙනියන්න බෑ. පිට රටෙන් ආයුධ සන්නද්ධ මිනිස්සු ගෙනල්ලා ආමිකක් ගේන්න සිද්ධ වුණා. මොකද හේතුව? මේ රටේ එල්ටීටී එක මර්ධනය කරන්න බැරි වෙච්ච නිසා. ආයෝජකයෙන් රටකට එන්න මූලික සිද්ධාන්තයන් ගන්නවක් තියෙනවා. ඒවැයි මූලික දේ තමයි රටක තියෙන සාමකාමී වාතාවරණය. අපි ඒක සම්පූර්ණයෙන්ම අවුරුදු 40ක් විනාශ කරගත්තා. දැන් කරුණා ත්‍රස්තවාදී. ඔහු පාපොච්චාරණය කරන. දැන් ওই කොන්දක් තියෙන නායකයාට පුළුවන් ද කරුණා අත්අඩංගුවට ගන්න? ඒ කරුණාව අත්අඩංගුවට ගන්න කොන්දක් නැහැ. එදා ෆොන්සේකා මැතිතුමාගේ ශූර යුද ඥානයත් ඒ වගේම ඒට සම්බන්ධ වෙච්ච අනිකුත් යුද සෙනවියන්ගේ දක්ෂතාවයත් මහින්ද මහත්තයත් ගෝඨ මහත්තයත් මේ සියලු දෙනා එකතු වෙලා යුද දිනු. ප්‍රශ්නේ තියෙන්නේ අපරාධකාරයෙක් පාපොච්චාරණය කරනව නම් ප්‍රසිද්ධියේ රටේ හැමෝටම එකලෙස නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කයිවාරු ගහලා තිනවනම් ඒ නීතිය ක්‍රියාත්මක නොකරන් දේශපාලන වංකභාවය නිසා මහ බැංකුව මංකොල්ල කන වෙලාවේ ඔබතුමාලා නිහඬව හිටියනේ. ඉතින් ඔච්චර රට ගැන කැක්කුම තියෙනවා නම් ඔබතුමාලා ආණ්ඩුවනේ එතකොට. ඇයි ඔබතුමාලා ඒකට ලත ඇවුලේ? ලංකාවේ පුරවැසිකමක් නැති කෙනෙකුට මහ බැංකුව අධිපතිකම දුන්නා. ඒකට පාර්ලිමේන්තුව විරුද්ධ වුණාම ඒකට හේතු කිව්වා නිදහතර කරලු. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා නෑ මගුල් ගෙදරට ගිහිල්ලා එනවා. තාම මගුල ඉවර නෑ හේ. තිලංග සුමතිපාල මහත්මයා ඉස්සලා කිව්වා මේ අපිට එල්ටීටී එක මර්ධනය කරන්න බැස නිසා විදේශ හමුදාව ගෙන්නවා කිව්වා. දැන් අපේ හමුදාව නෙමෙයිද මේක මර්ධනය කරේ? එදත් පුළුවන් වුණා අපේ රටේ පාලකයෝ එල්ටීටී එකක් එක ඩීල් දැම්මා. සල්ලි දුන්නා. ඒක එක අවස්ථාවක් නෙමෙයි. ඒවා විසින් අපේ රටේ හමුදා දුර්වල කරා. කඳවුරු වලට තියලා සටන් විරාම කිවිසුම් ගහද්දි ඒවට විරුද්ධව තමයි 2004 ආණ්ඩුව ඇද්දි මතක් කරගන්න. ආණ්ඩුව කියන දේ කරන දේ අතර පරතරයක් තියෙනවා. අපි අහන්නේ රටේ නීති එකක් නම් 2003 එක රැයෙන් මරණ වගේපු කරුණාට නීතියයි අර සිවාජි ලිංගම්ට තියෙන නීතියයි දෙකක් වෙන්නේ කොහොමද? ඒක දෙකක් වෙන්නේ කොහොමද? ඇයි කරුණා හිටපු ඇමති නිසාද? සම්දාන උපසභාපති නිසාද? කෝ නීතිය ආයුධ දුන්නා කියනවා. ගේන්න එපායි කරුණා ගෙනල්ලා අහන්න එපායි. ඔක්කොම සිල්ලර කතා. ඔන්න ආණ්ඩුවේ ප්‍රතිචාරය. මෙවර මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මිනිසුන් දෙපතිය වුණා වෙන මොකක් නෙමෙයි නායකයෙකුගේ අඩුව. නොවැම්බර් මාසේ 17 වෙනිදා 69 ලක්ෂයක ලංකා ඉතිහාසයේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙන්න මේ රටේ මිනිස්සු හැකියාව ලැබුණා.
जनता ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ත්‍රස්තවාදීන්ව පෝෂණය කරලා ත්‍රස්තවාදීන් සමග දේශපාලන ගනුදෙනු කරපු කණ්ඩායම් නැවත පාර්ලිමේන්තුවට පත් කරනවද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න ඒකම තමයි LTT සංවිධානය නැවත මතු කිරීම මැතිවරණයක් ආසන්නය තුලදී මේ රටේ යුද ජයග්‍රහණ ගෙනල්ලා සාමය උදා කරපු සියලු දෙනාටම කරන බරපතල නිග්‍රහයක් එදා වහකදුරු වෙච්චි MCC ගිවිසුම දැන් රසමසූළු වේගන එන්නේ දැන් බුදින්න යන්නේ MCC ගිවිසුම ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සජිත් ප්‍රේමදාසතුමා බොහොම පැහැදිලිව MCC ගිවිසුමට විරුද්ධව කතා කරා MCC ගිවිසුම ගෙනාවේ සජිත් ප්‍රේමදාස මහත්තයව පරද්දන්න අපේම කල්ලියහදේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බලවේගයට කිසිදු සාපි වගකීමෙන් කියනවා මේ ගිවිසුම අස්සම් කරන්න කටයුතු කරොත් අපි දැවැන්ත විරෝධයක් රට තුළ නිර්මාණය කරන්න කටයුතු කරනවා අපිත් එක්ක එකතු නොවිච්ච ඇත එකතු කර ගන්න ඕනේ. එහෙමනම් පසුගිය ජනාධිපතිවරණේ අපිත් එක්ක හිටපු අය අපිට අයින් කරන්න බෑ. එහෙම කරොත් අපිට තුනෙන් දෙයක් ගන්න බෑ. අපි තුනෙන් දෙයක් ගත යුතුමයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ එක මෙරට ඉස්සරහට යන්න බෑ මෙරට මහා ව්‍යවුලක දාලා තියෙනවා ශ්‍රී ලංකා ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ නාමයෙන් කරපු දේවල් බෙර ගහලා ප්‍රකාශ කළේ නැතුවට රටට විශාලම වැඩකොටස කරලා තියෙන නායකයෙක් වෙනම් ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට මතකයි ප්‍රතිරස්තවාදයට බෙදුම්වාදී කොටින්ට ආයුධ දීලා මුදල් දීලා සල්ලි දීලා සිමෙන්ති දීලා හිල්ටන් සබ දුන්නා අයවෙන්දර හැවෙනකොට තේරෙයි අනිවාර්යෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා ඒක ජාතික ජයග්‍රහණයක් කියනවා අපි ආන්දුරු කියනවාගේ මන් ඩිල් ගන්න මාගේ ඩිල් එක මේක ඉගෙන ගන්න තියෙන්නේ ඉගෙන ගන්න නෑ පිටි දිරනවා දැක්කනේ ප්‍රාදේශ බඩ කරුම් වෙන්නේ අවුරුදු ගානක් පරිදිලා අච්චර හොද නන්දකර දෙවිච්ච එක මම හැදිද්දන්නේ මේක හැවිල්ලා හැම අපේක්ෂාවම ගෙදෙට්ටම ගියානේ මේ කට්ටිය ඉන්නවා ගෙවල් ලොඩිලා තනි වෙලා राजपक्ष मेट चंदे विश्वास එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්